සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ channel එකට බොහොමත්ම ආදරෙන්. අද කිනාවේ කොකුනත් දෝසා recipe එකක්. මේක ඉතාමත් පහසු සරල recipe එකක්. හදන්න හරි පහසුයි. පොඩි වෙලාවක් ගත වෙනවා. ඉතින් ඔයා මගේ channel එක පළවෙනි වතාවට නම් බලන්නේ මගේ videos recipes වලට කැමති නම් මාව subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න, video එකක් දාපු සෙනින් බලන්නට පුළුවන්. එහෙනම් අපි යමු recipe එකට. ඉසලම හාල් කෝප දෙකක් ගන්න. මම සුදු කැකුළු ගත්තේ. ඒක හොඳට 3-4 ගමනක් සෝදලා පිඟෙන්නට තියන්න. ඊට කලින් උළුහාල් තෙහෙන්දක් එකතු කරලා ඒකත් එක්කම පැය 4ක් විතර මේක හොඳට පොඟවා ගන්න. පොඟවා ගතට පස්සේ අපි පොඩ්ඩක් හාල් ලැටයක් අතර ගත්තාම ඒක දෙකට කඩන්න පුළුවන්. පහසුවෙන් දෙකට කඩන්නට පුළුවන් ලෙවල් එකට ආවම අපිට හාල් වල පිඟිලා තියෙන ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ වතුර ටිකක් පෙරාගෙන බ්ලෙන්ඩ් ජායක අරගෙන ඒකට අපි හාල් ටික එකතු කරලා පොඩ්ඩක් වැහෙන්න වතුර දාලා, ගොඩක් වතුර දාගන්නට එපා, පොඩ්ඩක් වැහෙන්න වතුර දාලා මෙන්න මේ වගේ ලෙවල් එකකට එනකන් මේක හොඳට අඹර ගන්න. කීප සැරයක් නවත්ත නවත් අඹර ගන්න. එතකොට මේක හොඳට අඹරෙනවා. මම දෙසරයකට තමයි අඹර ගත්තේ. වතුර ගොඩක් එකතු කරගත්තේ නෑ. ඊට පස්සේ ඒ ටික පොඩ්ඩක් පැත්තකින් අරන් තියාගෙන ඒ බ්ලෙන්ඩර් ජායකම අරගෙන ඒකට හබල පෙති, සුදු හබල පෙති වලින් කෝපයක් එකතු කරගත්තා. මේක සෝදලා ගන්න එක සැරයක් ටක් ගාලා ගාගත්තු පොල් වලින් කෝපයක් එකතු කරගෙන වතුර වලින් කෝපයකුත් එකතු කරගෙන ඒ දෙක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ පොඩි පේස්ට් එකක් වගේ තමයි එන්නේ. ගොඩාක් ඝනට එනවා නම් තවත් වතුර පොඩ්ඩක් එකතු කරගන්න. මෙන්න මේ වගේ උකු බැටර් එකක් තමයි එන්නේ. ඊට පස්සේ අපි කලින් හදාගත්තු රයිස් බැටර් එකට මේ ටික එකතු කරගන්නවා. එකතු කරාට පස්සේ පොඩ්ඩක් කුට්ටි කුට්ටි වගේ එනවා. ඊට පස්සේ ඒ ටික දිය වෙනකන්, එහෙම නැත්නම් රයිස් බැටර් එකත් එක්ක හොඳට කවලම් වෙනකන් හොඳට හැන්දක් අරගෙන මික්ස් කරගන්න. එහෙම නැත්නම් කවලම් කරගන්න. මේක ටික වෙලාවක් කරන්නට ඕනේ. විනාඩි 2ක් 3ක් විතර කරාම තමයි මේක හොඳට මික්ස් වෙන්නේ. මෙන්න මේ ලෙවල් එකට මික්ස් වුණාට පස්සේ ඔයා මේ බැටර් එක තව පැය 6ක් පිපෙන්නට තියන්න ඕන. මේ තියෙන්නේ පැය 6ක් පිපුණු බැටර් එක. ඔයාට පේනවා ටිකක් තික් වෙලා උකු පෙනුමක් තියෙනවා. ඊට පස්සේ මේක කලින් වගේම විනාඩි 2-3ක් හොඳට මික්ස් කරනකොට සාමාන්‍ය බැටර් එකේ උකු ගතිය මික්ස් වෙලා තෝසේ හදන්න පුළුවන් ලෙවල් එකකට එනවා. ලුණු වලින් තෙහඳ එකහමාරක් වාගේ නැත්තම් වාගේ රසායන එකතු කරගන්න. එකතු කරලා හොඳට මික්ස් කරගන්න. ලුණු අඩුවෙන් දාගන්න. මදි නම් පස්සේ වැඩි කරගන්න. නැත්තම් ලුණු වැඩි වෙන්නට පුළුවන්. ඊට පස්සේ තෝසේ හදන්නට පුළුවන් පෑන් එකක් හරි මොනා හරි භාජනයක් අරගෙන මම මේ දාන හැන්දෙන් එකක් අරගෙන දාලා මේ විදියට කවලම් කරගන්න. තෙල් ටිකක් තවරලා තමයි ගන්න ඕන. මේ සාමාන්‍යයෙන් කොකොනට් දෝසා ගොඩක් ලොකුවට හදන්නේ. නමුත් ඔයාට කැමති නම් ඔයාට අවශ්‍ය නම් ලොකුවට හදාගන්න. ඉක්මනින් හදාගන්නට අවශ්‍ය නම් මේක පොඩ්ඩක් ලොකුවට දාගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක අපේ කැමැත්ත. ඊට පස්සේ මේ විදියට විනාඩියක් විතර වහලා තිබ්බහම තෝසෙක තැම්බෙනවා. ඊටමත් අඩු කාලයක් තමයි තැම්බෙන්නට යන්නේ. ඒ විදියට අපි හාල් කෝප්ප දෙකෙන් මෙන්න මේ වගේ තෝසෙක් පිඟානක්ම හදාගත්තා. ඊට පස්සේ ඒක පැත්තකින් අරන් තියලා අපි කොකොනට් සම්බෝලයක් හදන්නට තමයි යන්නේ. සුදු සම්බෝලයක් හදන්නට යන්නේ. ඒකට පොල් කෝප්පයක් දාගන්න. සියඹල වලින් 2-3ක් දාගන්න. මම දාගත්තු ප්‍රමාණයත් මට වැඩි වුණා. මිරිස් කරල් 4ක් දාගන්න ඕම මිරිස්. මෙතනට මුං ඇට වලින් මේ සෑඳි 2ක් හෝ කඩල පරිප්පු වලින් මේ සෑඳි 2ක් එකතු කරගන්න. එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගෙන ලුණුත් ඔයාගේ රසානුව එකතු කරගන්න. එකතු කරගෙන මේක භාජනයකට දාගන්න. ඊට පස්සේ මේකට මේ විදිහට සුදු ලුණු, මිරිස් කරල් දාලා තෙල් පොඩ්ඩක් කරකලා දාන්නට පුළුවන්. එහෙම නැත්නම් තෙල් ටික ලිපේ තියෙද්දි සම්බෝලයකට දාලා මික්ස් කරලා ගන්න පුළුවන්. ඒ ක්‍රමය වඩාත් රසයි. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරගන්නවා. සියඹලා ප්‍රමාණය හරියට බලලා එකතු කරගන්න. නැත්නම් මේකේ ඇඹුල් රස වැඩි වෙනවා. ඊට පස්සේ අපි බලමු අපි හදාගත් කොකොනට් දෝසායක රස කොහොමද කියලා. සාමාන්‍යයෙන්
මේක ඉතාම සරල සහ රස රෙසපි එකක්. සාමාන්‍යයෙන් පොල් දාලා හදද්දි ගොඩක් දේවල් රසයි. අපිට පොල් කිරි අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. පොල් දාලා හදාගන්නට පුළුවන්. ඉතින් තවත් මෙවැනි සරල රෙසිපි එකකින් හම් වෙනකම් සුබ දවසක් සියලු දෙනාටම.